එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන ජමා කම්පියුටර්ස් ප්ලාස්ටික් ස්ටෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න අදත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණ සුපිරිම හොරර් මූවී එකක්. ඉතින් මේකේ කතාව මෙහෙමයි. 1800 වර්ෂයේ මැදභාගයේ ඕස්ට්‍රේලියාවේ එක්තරා ප්‍රදේශයක පැතිරෙන මසූරිය රෝගය. ගම් නියම් ගම් සමූහ වශයෙන් විනාශ වෙලා යද්දී එක ගමක එකම එක ගෑන් ළමයෙක් විතරක් ඉතුරු වෙනවා. ඉතින් මේ ගෑන් ළමයා උදව් ඉල්ලගෙන යන්නේ ගමේ චර්ච් එකට. ඒ චර්ච් එකට ගිය ගෑන් ළමයාට සිද්ධ වෙන්නේ වදින්න ගිය දේවාලෙ ඉහි කඩන් වැටෙනා වගේ දෙයක්. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේදම ත්‍රිල් එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2023 රිලීස් වුණ The Hunting at the St. Joseph කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ ආරාධනා කරන හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පැත්තේ bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු අසරණ වෙලා හිටපු මොහොතේ උදව් ඉල්ලගෙන පල්ලියට ගිය මේ ගෑල් ළමයා කවුද? පල්ලියට ගිය මේ ගෑල් ළමයට මොකද සිද්ධ වුනේ? මේ සිදුවීම අනාගතයේදී කුමක් වුණත් ඒක මොන වගේ සිදුවීමකට බලපායිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම අපිට බලා ගන්න පුළුවන් 1800 වර්ෂයේ මැදභාගයේ වෙන සිද්ධිය. මේ කාලවකවානුවේ පුංචි ගම් දනවල හදිස්සියෙම වසූරිය රෝගේ පැතිරෙන්න ගන්නවා. මේ වසංගතය නිසාම ගොඩක් ගම්වල මිනිස්සු පවුල් පිටින් තමයි මිය ගියේ. කට කතාවක් තියෙනවා මේ වෙනකොට පැතිරලා තිබ්බ මේ රෝගයත් එක්කම මායා බන්ධන පවා ප්‍රදේශය පුරා පැතිරුණා කියලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක එක්තරා හුදකලා පල්ලියක දොරගාවට පුංචි ගෑල් ළමෙක් උදව් ඉල්ලගෙන එනවා. එයා කියන විදිහට මේ රෝගය නිසා එයාගේ ගමේ හැම කෙනෙක්ම මිය ගිහින්. ඒත් මේ පුංචි ගෑල් ළමගේ සද්දේ ඇහිලා එළියට එන සිස්ටර්ස්ලා දෙන්නා මේ ගෑල් ළම දිහා බලන්නේ අමුතු විදිහකට. හරියටම කිසිම හැඟීමක් නැතුව වගේ. ඒක මේ පුංචි ළමයාට නොතේරුණොත් එයාට යන්න එන කිසිම තැනක් නැහැ. කොහොම වුණත් අසරණ වෙලා තමන්ගේ දොරටුව ගාවට ආපු ගෑල් ළමගේ මේ සිස්ටර්ස්ලා දෙන්න අහන්නේ වාට රෝගය ආසාදන වෙලා නැද්ද කියලා. ඒකට මේ ගෑල් ළමයා නැහැ කියලා උත්තර දුන්නාට පස්සේ සිස්ටර්ස්ලා දෙන්නගේ මූණේ ඇදෙන්නේ හරියට මේ ගෑල් ළමයා වැරද්දක් කළා තියෙනවා වගේ බැලමක්. ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් උදව් ඉල්ලගෙන ආපු මේ ගෑල් ළමයා කාටද බයි දුවගෙන යන විදිය. මලවට මේ පුංචි ගෑල් ළමගේ පස්සෙන් ඒ සිස්ටර්ස්ලා දෙන්නා පන්නනවා. ගහක් පිටපස්සේ හැංගිලා බෙරෙන හැදුවත් මේ පුංචි ගෑල් ළමයා හොයාගන්න එක සිස්ටර් කෙනෙක් එයාගේ ඔළුවට පහර දීලා සිහින ඇති කරලා දානවා. ඊළඟට මේ ගෑල් ළමයාට සිහිය එද්දි එයාට තේරෙනවා එයාව දැන් මැදලා දාලා එළලා මරණ තමයි මේ සිස්ටර්ස් දෙන්නා සූදානම් වෙන්නේ කියලා. කොච්චර බේරෙන්න උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමේදී මේ ගෑල් ළමයාට සිද්ධ වෙනවා හිතුවවත් නැති විදිහට වේදනාකාරී මරණයකට මුහුණ දෙන්න. මේ ගෑල් ළමයා එළන වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් මේ සිස්ටර්ස්ලා දෙන්නා කිසියම් මන්ත්‍රයක් ජප කරන ගම මේ පුංචි ගෑල් ළමගේ ජීවිතේ කිසියම් දෙකට කැපකිරීමක් සිද්ධ කරනවා කියලා. මේ සිද්ධියෙන් පස්සේ පසු කාලිනු කට කතාව පැතිරෙනවා මේ ගෑල් ළමයා උදව් ඉල්ලලා කෑ ගහපු සද්දේ මේ ප්‍රදේශයේ පිටින් පිට ඇහෙන්න ගත්තා කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වර්තමානයේ වෙන සිදුවීම. එක්තරා ළමා රෝහලක නතරලා ප්‍රතිකාර ලැබමින් හිටපු එක ගෑල් ළමයට හදිසියේම අමාරු වෙනවා. මේ වෙලාවේ ප්‍රතිකාර කරන්න හදිසියේම කැඳවන්නේ ලිලි කියන මුස්ලිම් ළමා රෝග විශේෂඥවරයා. ඒත් මේ හදිසි තත්ත්වයත් එක්ක ගොඩක් කලබල වෙන ලිලීට හරියට ප්‍රතිකාර කරගන්න බැරි වෙනවා. මේ දිහා බලන් හිටපු රෝගියාගේ අම්මට හොඳටම තරහ ගිහිල්ලා හොඳටම බයිනවා තව පොඩ්ඩෙන් දරුවා මරා ගන්නවා කියලා. උදේ පාන්දර සිද්ධ වුණ මේ සිද්ධිය නිසා ඇත්තටම ලිලි ගොඩක් අප්සෙට් වෙනවා. එයාව සනසන්න මෙතෙන්ට එනවා එයාගේ හොඳම යාළුවා ජෙසි. මේ දෙන්නයි කතා බහින් අපිට දැනගන්න පුළුවන් ලිලි ළඟදිම එංගලන්තයට යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. අද ලිලි ටිකක් කලබල වෙලා ඉන්න හේතුවක් තියෙනවා. ඒ තමයි එයාගේ බොයෆ්‍රෙන්ඩ් ගේ අක්කා රේචල් මුල්ම වතාවට එයාව හම්බ වෙන්න එන්නේ අද. එයා බය වෙලා ඉන්නේ අක්කා එයාව කොහොම පිළිගනීද කියලා. කොමාර ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ලිලි එයාගේ බොයෆ්‍රෙන්ඩ් කිට් සහ ඒ වගේම එයාගේ යාළුවා කිහිප දෙනෙක් එක්ක ට්‍රිප් එකක් යන ලෑස්තිලා ඉන්න විදිය. මෙයාගේ යාළුවෝ ටික තමයි ජෙසි සහ ඇරොන් හේලි කියන ජෝඩුව. මේ වෙලාවේ ඈත බලාගෙන කල්පනා කර කර ඉන්න ලිලි ගාවට එනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ් කිට්. ඇවිල්ලා ටිකක් මූඩ් අවුල් ගිහින ලිලිව සනසනවා. එයාට බය වෙන්න දෙයක් නැහැ. එයාගේ අම්මා අනිවාර්යයෙන්ම ලිලිට කැමති වෙයි කියලා. ඒ වගේම කියනවා තව සතියකින් බැඳලා ඊට පස්සේ තවත් සති දෙකකට පස්සේ එංගලන්තෙට ගිහිලා සෑල්ලුවෙන් ජීවිතේ ගෙවමු කියලා. ඉතින් යන්න කලින් අන්තිම වතාවට යාළුවොත් එක්ක පොඩ්ඩක් විනෝද වෙන්න තමයි මේ විදිහට ට්‍රිප් එකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ කතාබහ අතරදී තමයි මෙතන රේචල් එන්නේ. මේ වෙලාවේ තමයි මුල්ම වතාවට රේචල් ලිලිව දකින්නේ. දෙන්නට දෙන්න අඳුරගන්න වෙලාවේ තමයි රේචල් දකින්නේ ලිලිගේ අතේ තියෙන එන්ගේජ්මන්ට් රින් එක. එතනින් තමයි එයා දැනගන්නේ එයාටත් නොකියා මල්ලි විවාහ ගිවිසගෙන කියලා. මේ වෙලාවේ හදිසි වැඩකට ලිලි යාළුවෝ ළඟට ගියා විතරයි රේචල් අල්ලගෙන මල්ලිට හොඳටම බයිනවා එයාටත් නොකියා විවාහ ගිවිසගත්තා කියලා. ඒ වගේම අම්මගේ එන්ගේජ්මන්ට් රින් එකක් දීලා කියලා. මෙතනදී රේචල් කියනවා එයාට ලිලි කොහොමද හරි දැකලා පුරුදුයි කියලා. රේචල්ගේ කතාවෙන් නම් තේරෙන්නේ එයා කොහොමත් ලිලිට කැමති නෑ වගේ. කොහොමවත් අක්කව ෂේප් කරගන්න කිට්ට පුළුවන් වෙනවා. දැන් රේචලුත් ලෑස්ති වෙලා ඉන්නේ ලිලිලත් එක්ක ට්‍රිප් එක යන්න. මොකද ට්‍රිප් එක යන්නේ රේචල්ගේ වාහනේ.
යන අතරමඟදී එයාලා කතා වෙනවා අදරට නතර වෙන්න හිතාන ඉන්න තැන ගැන. ඒක සෙන්ට් ජෝන්ස් කියන රෙස්ට් හවුස් එක. මේක තමයි අපි කතාව පටන් ගන්න උඩ දැකපු සිස්ටර්ස්ලා දෙනා හිටපු පල්ලිය. ඒක මේ වෙනකොට රෙස්ට් හවුස් එක විදිහට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ මේ තැන ගැන සර්ච් කරලා බලන ඇරොන් කියනවා කට කතාවක් තියෙනවා ඒකේ හොල්මන් ඉන්නවා කියලා. ඉතින් මෙයාලා ඒක ගැන විශ්වාස කරන්නේ නැති නිසා අලුත් අත්දැකීමක් ගන්නත් එක්ක එයාලා තීරණය කරනවා මේ රෙස්ට් හවුස් එකට යන්න. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් මේ රෙස්ට් හවුස් එකේ නතරලා හිටපු ගෙස්ට් කෙනෙක්. ඒක ඇතුලේ මොකද්ද අමුතු දෙයක් සිද්ධ වෙනවා කියන ගම මේ රෙස්ට් හවුස් එකෙන් එළියට යන විදිය. ඒත් එක්කම මේ වෙලාවේ රෙස්ට් හවුස් එකේ රිසෙප්ෂන් විදියට වැඩ කරන ගෑල් ළමයට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක ගන්න ජෙසි. එයා මේ ගෑල් ළමයට දැනුම් දෙනවා එයාලා රෑ 8 වෙද්දි රෙස්ට් හවුස් එකට එනවා කියලා. මේ වෙලාවේ ඒ ගෑල් ළමයට ඇහෙන උඩටට්ටුවේ මොකක් හරි සද්දයක්. ඒත් එයා ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. කොහොමනම් ජෙසිට දැනුම් දෙනවා අපි හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ එන්න කියලා. මේ යන අතරමඟදී ලිලි ඇතුළු පිරිසට එක පිරිමි ළමෙක් හම් වෙනවා ලිෆ්ට් එකක් බලාපොරොත්තුෙන් ඉන්න. අනිත් කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ මේ නන්නාඳුන කෙනාව වාහනේ දාගෙන යන්න. ඒත් වෙදර් රිපෝට් එකට අනුව වැස්සක් වහින්න ඉඩකඩ තියෙන නිසා පව් කියලා හිතන රේචල් මේ පිරිමි ළමයාව නග ගන්නවා. මේ කෙනා තමම අඳුනලා දෙන්නේ මාක් කියලා. මේ වෙලාවේ මාක් උනන්දුවක් දක්වනවා මේ අය කවුද මොනවද කරන්න කියලා දැනගන්න. ඒ නිසාම හැම කෙනෙක්ම තමම අඳුනලා දෙන්නේ මෙන්න මේ විදිහට. හේලි කියනවා එයා අවසාන වසරේ ෆාමසි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඇරොන් කියනවා එයා දෙවන වසරේ ෆාමසි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. එතකොට ජෙසි දෙවනි වසරේ නර්සින් ස්ටුඩන්ට් කෙනෙක්. ලිලි ළමා රෝග විශේෂඥ කෙනෙක්. කිට් ෆාමසිස්ට් කෙනෙක්. ඒ වගේම රේචල් මැකැනික් කෙනෙක්. කොහොම හරි කතාවෙන් කතාවේ මේ හැම දෙනෙක්ම අන්තිමේදී සෙන්ට් ජෝසප් රෙස්ට් හවුස් එකට එනවා. එයාලව සාදරයෙන් පිළිගන්නේ රිසෙප්ෂන් එකේ ඉන්න ජියා. බැලු බැල්මටම සෙන්ට් ජෝසප් රෙස්ට් හවුස් එක ගොඩක් ලස්සන නිසා කිසිම කෙනෙක්ට මෙතන අමුත්තක් තේරෙන්නේ නැහැ. බැහැපු ගමන් ලිලි කියනවා මෙතන හොල්මන් තියෙනවා කියලාවත් මිනිහෙක් බිලි දුන්නා කියලාවත් සලකුණක්වත් නැහැ කියලා. අපු ගාමම හැම කෙනෙක්ම තමන්ගේ කාමරවලට යන අතරේදී ජියා පැහැදිලි කරනවා විනෝද වෙන්න ඕන නම් මේ ළඟ ලෝකල් පබ් එකක් තියෙනවා ඒකට යන්න පුළුවන් කියලා. ඔය විදිහට දන්නේම නැතුව රැහැත් වෙනවා. මේ වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් සෝන් කොත් ඉස්සරහට තනියම ඇවිදගෙන යන ගමන් ඉන්න ලිලිව. බලනකොට එයා කිට්ට හොයනවා. මෙහෙම ඉන්න අතරේ තමයි රෙස්ට් හවුස් එක පැත්තේ ලොකු කෑගහිල්ලක් එක්ක ලයිට් ඔක්කොම ඕෆ් වෙලා යනවා ලිලි දකින්නේ. මොකද කලබල කියලා බලන රෙස්ට් හවුස් එකට ගියත් මුලින්ම නම් කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඒත් තව ටිකක් ඉස්සරහට යද්දි එයා දකිනවා අල්තාරයක් වගේ තැනක ඉටිපන්දම් පත්තු කරමින් මූණු ආවරණ පැළඳගත්ත රතු පාට ලෝගු ඇඳගත් පිරිසක් පෙළ ගැහිලා ඉන්නවා එක්තරා පූජාවකට කියලා. ලිලි දකිනවා ටිකෙන් ටික එයාලා ලිලිට ලං වෙනවා කියලා. හොඳටම බය වෙන ලිලි බේරලා දුවන්න හැදුවත් ඒ වගේම තවත් පිරිසක් ඇවිල්ලා එයාව වට කරගෙන අල්ලගෙන මූණ ආවරණය කළා මෙච්චර කාලයක් මිනිස්සු බිලි දුන්න තැනට අරගෙන යනවා. එයාව එතන බැඳලා දාන මේ පිරිසෙන් එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා බිලි පූජා පැවැත්වීමේ මන්ත්‍රය මතුරන්න ගන්නවා. මේකට කොච්චර ලිලි බය වුණාද කියනවනම් එයාට හුස්ම ගන්නත් අමාරු වෙනවා. මේ වෙලාවේ තමයි ඒ පිරිස අතර හිටපු එක්කෙනෙක් ඇවිල්ලා ලිලිට ඉන්හෙල එකක් අල්ලන්නේ. එතකොට තමයි එයා දකින්නේ ඒ වෙන කවුරුත් නෙමෙයි කිට් කියලා. බලනකොට ලිලිගේ යාළුවා සෙට් එක එයාව බය කරන්න පුංචි ප්‍රෑන්ක් එකක් කරලා තියෙනවා. ඒකට එයාලා මේ ගමේ නළුවෙක් වුණ පළපුරුදු කෙනෙකුත් මෙතනට කැඳවලා. කොහොමවත් මේ ප්‍රෑන්ක් එක ඉවර වෙන්නේ ලිලිව මැරෙන්න තරම් බය කරලා. ප්‍රෑන්ක් එකක් කියලා ලිලි දැනගත්තත් යාළුවා සෙට් එක මේක නතර කරන්න මේ වතාවට ටික ඉවර කරලම තමයි. මේ ලෝකල් ඇක්ටර් ජප කරන මන්තරයෙන් කියවෙනවා මේ බිල ලබා දෙන්නේ මේ ප්‍රදේශයේ සෞභාග්‍ය සහ නිරෝගීභාවය සඳහා කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රෑන්ක් එක අවසන් වෙන්නේ. ඊට පස්සේ මේ හැම කෙනෙක්ම විනෝද වෙන්න කියලා මේ ළඟ තියෙන පබ් එකට යනවා. එතනට ගියපු වෙලාවේ ලිලි පබ් මේට් කින් අහලා දැනගන්නවා සෙන්ට් ජෝසප් රෙස්ට් හවුස් එකේ හොල්මන් තියෙන කතාව ඇත්තක්ද? ඒ වගේම මෙහි සිද්ධ වුණා කියන මිලිස් බිලි පූජාවන් ඇත්තක්ද කියලා. මේකට උත්තර දෙන පබ් මේට් කියනවා ඇත්තක් කියලා කියන තරම් ගොඩක් සාක්ෂි තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒවට අද්භූත සිද්ධීන් සිද්ධ වුණාට ඒවායේ යම්කිසි අද්භූත දේවල් තියෙනවා කියලා ඔප්පු වුණත් ඒවා තාම එළි කරලා නැහැ කියලා. ඒ වගේම මේ ප්‍රදේශය ගොඩක් සමෘද්ධිමත්ව කාර්දරයකින් තොරව තියෙන්නේ ඒ විදිහට බිලි දීපු පුරාණ ආත්මයන් නිසා කියලා මෙහි මිනිස්සු ගොඩක් විශ්වාස කරනවා. ඒ කියන්නේ අර ගෑල් ළමයා බිලි දීලා තියෙන එන්න ඒ අරමුණ නිසා. පබ් මේට් මේ දේවල් පැහැදිලි කරන අතරේ අපිට බලා ගන්න පුළුවන් මේ පබ් එකේ නෝටිස් බෝඩ් එකේ විවිධ අතුරුදහන් වෙනීම් ගැන දැන්වීම් දාලා තියෙනවා. පබ් මේට්ගේ කතාවත් එක්ක මේ ගැන හොයන්න ලොකු උනන්දුවක් ලිලීට එනවා. යාළුවත් එක්ක ඉන්න ගමනොත් එයා මොන හරි දෙයක් ඒ ගැන හොයන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරේ මෙතෙන්ට එන රේචල් පැහැදිලි කරනවා කාර් ඇක්සිඩන්ට් එකකින් එයාගේ අම්මයි තාත්තයි නැතුණාට පස්සේ එයා කොහොමද අවුරුදු 16 ඉස්කෝලේ යන එක නවත්තලා එයාගේ මල්ලිව ඩොක්ටර් කෙනෙක් කරන්න මහන්සිුනේ කියලා. මේ වෙලාවේ එතන කතාබහින් තමයි ලිලි ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ගැන කතාවක් එළියට ඇවිල්ලා තියෙන්නේ. ලිලි නම් කියන්නේ එයාගේ යාළුවෙක් ඉස්ලාම් දහම අදහනවා. ඒක දැකලා තමයි මෙයාත් මේකට පෙළඹුණේ කියලා. කතාවෙන් කතාවෙන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මගදී යාළට සෙට් වුණ මාක් අදරයක් කොහෙද නතර වෙන්නේ කියන එක. ඉන්න තැනක් නැති බව තේරුම් ගත්ත ලිලි රේචල්ගේ ට්‍රක් එක යාර නතර වෙන්න කියලා කතා කරලා දෙනවා. මේ වෙලාවේ මේ කට්ටිය එළියට එනකන් ජියා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි එළියට ගිය කට්ටියත් එක්කම රෙස්ට් හවුස් එකට එන්නේ. ආපු ගමම සූදානම් කරපු රෙස්ට් හවුස් එක බාර දෙන ජියා එතනින් පිටත් වෙලා යනවා. ඇතුළට ඇවිල්ලත් මෙයාලා පොඩි ෂොට් එකක් දාන ගමන් කතා කර කර ඉන්නවා. එතකොට
එතකොට එයාලට ඇහෙන උඩටට්ටුවේ කවුරු හරි ඇවිදිනවා වගේ ලණුවක් ඇදගෙන යන ශබ්දයක්. මේ වෙලාවේ ලිලිට මතක් වෙනවා පබ්මේට් කිව්වා කියලා මේ හොල්මන් තියනවා කියලා. ඇත්තට මොකද්ද කියලා හරියටම බලාගන්න ඉස්සරහට යන ලිලි ඉස්සරහට කවුද එකපාරටම පයින්නෝ. බලනකොට ඒ මා. ඊට පස්සේ තමයි කට්ටියටම හුස්ම ගන්නත් මතක් වෙන්නේ. මේ දවසේ රෑ නිදාගන්න ගිහලා ලිලි හොයන්නේ මේ තනහා බැඳුණු බිලි පූජාව ගැන ඉතිහාසය. ඒ අතර නින්ද යන ලිලිට හීනෙන් පේන්න පටන් ගන්නවා 1800 අවුරුද්දේ එල්ලලා මරපු ගෑල් ළමගේ දොස්තර කෝණේ ඇත්තට මෙදා මොකද්ද සිද්ධ වුනේ කියලා. හැබැයි ඒක අපහැදිලි නිමිත්තක් වගේ තමයි පේන්නේ. මේ හීනට හොඳටම බය වෙලා ඇහැරෙන ලිලි යන පහලට පොඩ්ඩක් ඇවිදින්න. ඒ වෙනකොටත් හොඳටම බැස්ස. ඒ අතර එයා දකිනවා හේලි තුවාල වෙලා බිම් පෙට්ලා ඉන්නවා. ඒත් හරියටම බලනකොට තමයි එයා දැකලා තියෙන්නේ මේ මායාවක් කියලා. තව ටිකක් ඉස්සරහට ඔහම ඇවිදගෙන යද්දි එයා දකිනවා දෙසීත් හොඳටම තුවාල වෙලා මැරෙන්න වැටලා ඉන්නවා. ඒ මැදවට ඇරොන් මේ වෙනකොටත් මැරිලා. ඒත් මේ දකින දේවල් ඔක්කොම මායාවන් කියලා එයාට පස්සේ තමයි තේරෙන්නේ. එහෙම හිතාගෙන පිටිපස්ස හැරන විතරයි එයා දකිනවා මීට කාලෙකට කලින් එල්ලලා මරපු ගෑල් ළම එයාගේ ඉස්සරහා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ ආත්මයේ කෑකසීමත් එක්කම හොඳටම බය වෙන ලිලි නිින්දෙන් ඇහැරෙනවා. ඒ කියන්නේ ලිලි මෙච්චරලා දැකලා තියෙන භයානක හිණයක්. ඊළඟ දවසේ උදේ නැගිටින ලිලි කිට්ට කියනවා එයා දන්නවා කියලා රේචල් එයාට කැමති නෑ කියලා. මේ වෙලාවේ කිට් කියනවා එයා පුංචි කාලේ මානසික ආබාධයක් නිසා මානසික රෝහලකත් හිටියා. ඒ නිසා එයාට තව ටික කාලයක් දෙන්න එයා ඔයාට හුරු වෙයි කියලා. මේ හැම දෙයක්ම තේරුම් ගන්න ලිලි යනවා ප්‍රේ කරන්න. ප්‍රේ කරලා ආපහු එන අතර එයාට හම්බ වෙනවා මාක්ව. මේ වෙලාවේ දෙන්නා කතා කරනවා මේකේ හොල්මන් තියනවා කියන කතාව ඇත්තක්ද කියලා. මෙතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා එල්ලලා මරපු ගෑල් ළමයා උදවක් කියලාගෙන ආවත් මොකක් හරි හේතුවක් නිසා ඒ ළමයා මායාකාරියක් කියලා සැක කරලා තියනවා කියලා. මොකද මිනිස්සු ඒ වෙනකොටත් හිතානේ ඉඳලා තියෙන්නේ මොකක් හරි අඳුරු මායාකාරකයක් නිසා මේ විදිහට මිනිස්සු මෙරි මෙරි යනවා කියලා. ඉතින් ඒකට අහු වෙලා තියෙන රෝගය නොවලඳුණු මේ ගෑල් ළමයා. ඉතින් ඒ නිසා තමයි අර කන්‍යා සොහිරෝ දෙන්න ඒ ගෑල් ළමයා එල්ලලා මරලා තියෙන්නේ. හැබැයි පස්සේ කාලෙදි මිනිස්සු දැනගෙන තියෙනවා ඒක ඝාතනය කිරීමක් නෙමෙයි බිලි පූජාවක් පැවැත්වීමක් කියලා. ඒ සෞභාග්‍ය සහ නිරෝගී භාවය බලාපොරොත්තු වෙයි. ඒත් මේ වෙලාවේ මාක් විහිළු කරනවා මෙච්චර උගත් කෙනෙක් වෙලත් ඔයාත් තාම ඔය විශ්වාස කරනවාද කියලා. මේ දෙන්නයි කතා බහින් පස්සේ ලිලි ඇවිදගෙන යනවා කනත්ත තියෙන පැත්තට. එතකොට ලිලි දකිනවා එයාගේ ඉස්සරහා අර එල්ලලා මරපු ගෑල් ළමයාගේ සොහොන් කොට තියෙනවා කියලා. ඒකේ සඳහන් කරලා තියෙනවා ඔබ ජීවිතයේ පිදුවේ අපේ ජීවිත ආරක්ෂා කරන්න කියලා. මේ සිදුවීමත් එක්ක ලිලි ගොඩක් ෂොක් වෙනවා ඒ ළමයාගේ ඉරණම ගැන කල්පනා කරලා. ඒත් එක්කම එයාට ඇහෙනවා කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් ඇවිදිනවා වගේ කියලා. ඒත් හැරිලා බැලුවත් කිසිම කෙනෙක් නැහැ. ඊට පස්සේ ටිකක් හිත නිදහස් කරන්න කියලා හිතාගෙන පොඩ්ඩක් ඈතට යන ලිලි ගාවට එනවා ජෙසි. මේ වෙලාවේ ඒ දෙන්නා විතරක් දන්න දෙයක් ගැන මේ දෙන්නා කතා වෙනවා. ලිලි කියනවා එයා ඒ ගත කරපු අවුරුදු 16 එයාට මතක් කරන්නවත් බැරි තරම් කියලා. මොකද ඒ තරම්ම එයා එයාගේ අම්මටයි තාත්තටයි ගොඩක් රිද්දුවා. මේ වෙලාවේ ජෙසි අහනවා ඔයා මේ දේවල් කිට්ට කිව්වේ නැද්ද කියලා. ඒත් ලිලි කියනවා එයා ජීවත් වෙන්නේ මගේ වර්තමානයයි අනාගතයයි එක්ක. ඒ නිසා ඒ දේවල් එයාට කියන්න ඕනේ නැහැ කියලා. හැබැයි ජෙසි නම් ඒ රහස මොකක් වුණත් ඒක අනිවාර්යෙන් කිට්ට කියන්න කියලා මේ වෙලාවේ කියනවා. ඒත් මේ වෙලාවේ ලිලි ඒ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ දවසේම දවල් වරු වෙන සිද්ධිය. යාළුවෝ ටික පූල් එකේ විනෝද වෙද්දි ලිලි ප්‍රේ කරනවා දැකන රේචල් ටිකක් කේන්ති යනවා. එයා අහනවා එයාගේ මල්ලිගෙන් ඔය දිග ලෝගෝ යට මොන වගේ දෙයක් හැංගිලා තියෙනවද කියලා ඔයා හොයලා බලුවද කියලා. මොකද සමහරට ඔච්චර ඒ කරන්නේ එයාගේ ජීවිතයේ අතීතයේ ලොකු වැරද්දක් කමා කරගන්නද දන්නේ නැහැ. මේකට කිට් කියනවා එහෙම දෙයක් නැහැ. කොහොමත් මුස්ලිම් අය දවසට කීප වතාවක්ම ප්‍රේ කරනවා කියලා. මේ වෙලාවෙ නම් අක්කගේ මල්ලිගේ අතර ලොකු රණ්ඩුවක් යනකින් 99 න් තමයි බේරෙන්නේ. කොහොම හරි මේ වෙලාවෙ තමයි මෙතනට ලිලි එන්නේ. ලිලි ආපු ගම රේචල් එයාට පීනන්න බෑ කීකේ ඉද්දි එකපාරටම එයාගේ ඇඟට වතුර ටිකක් ගහනවා. මේ වෙලාවේ ඉවසලා බැරිම දන හොඳටම තරහා ගන්න ලිලි මෙතනින් පිටත් වෙලා යනවා. ඒක දැකපු කිට් හොඳටම තරහා යනවා වගේම රෙස්ට් හවුස් එක ඇතුළට ඇදගෙන ගිහලා එයාගේ අක්කට හොඳටම බයිනවා. මේ වෙලාවේ කිට් කියනවා ඔයාට එන්ගේජ්මන්ට් එක කිව්වේ නැත්තේ ඔයා කලින් ගෑල් ළමයිවත් එලවලා දැම්මා වගේම ලිලීටත් ඒ දේම කරයි කියලා. ඔයා ලිලීට ඔය විදිහට කරනවා නම් ඔයාට මාව නැති වෙයි අක්කේ කියලාත් කියනවා. මේ වෙලාවේ අක්කා කියනවා ඒ හැම ගෑල් ළමයකම ඔයාගේ පස්සේ වැටෙන ඔයාගේ සල්ලි නිසා. ඒකයි ඒ හැම කෙනෙක්ම ඔයාගෙන් ඈත් කරේ කියලා. අනික ඔය ගෑල් ළමයා කලින් මොන වගේ කෙනෙක්ද කියලාත් හොයලා බලුවා. අනික ඔයාට පස්සේ කාලෙක මුස්ලිම් වෙන්නත් බල කරයි කියලා. අක්කගේ මල්ලිගේ රණ්ඩුව අහසේ ලිලී ගොඩක් දුක හිතුන නිසා කැලේ පැත්තට තනියම ටිකක් ඉන්න කියලා යනවා. මේ අතර තමයි එයාට ආපෞසරයක් ඇහෙන්නේ ලනුවකේ මොකක් හරි බරදයක් එල්ලනවා වගේ සද්දයක්. ඒ විතරක් නෙමෙයි එයාට ඇහෙනවා පිරිසක් යාඥා කරන හඬක්. ඒ යාඥා වලින් කියවෙන්නේ එන්න ඔබගේ ජීවිතේ පූජා කරලා අපේ ජීවිත බේර ගන්න වගේ දෙයක්. මේකට හොඳටම බය වුණ ලිලි දුවන්න පටන් ගන්නවා. බය වුණ පාරට එයාට හතියත් ආපෞ වැඩි වෙනවා වගේම ඉන්හෙලර් එක යූස් කරන්න හැදුවත් එයාගේ අත වේවුල නිසා ඒකත් බිම වැටෙනවා. ආයේ අහුල ගන්න හැදුවත් ඒකත් බැරි වෙන නිසාම සිහිය නැති වෙන ඔන්න මෙන්න තියදී තමයි මෙතෙන්ට කිට් ඇවිල්ලා එයාව බේරගන්නේ. ඒ වෙලාවේ ලිලි කියනවා මේ හැම දෙයක්ම සිද්ධුනේ ඊයරෑ ඔයා මාව බය කරපු නිසා. මට හතිය තියෙනවා කියලා දැනගෙනත් ඔයා ඇයි එහෙම කරේ? අනික මේ තැනගෙන මට හොඳයි කියලා දැනෙන්නෙත් නැහැ.
මේ වෙලාවේ එයාව සනසන කිට් කියනවා හරි මට සමා වෙන්න මීට පස්සේ හැම වෙලාවකම මං ඔයත් එක්ක ඉන්නවා කියලා මේ සිදුවීමෙන් පස්සේ හැම දෙයක්ම පුරුදු විදිහට විනෝද වෙනවා ඒත් රේචල් මාක් දෙන්න වෙන වෙනම විනෝදතර බවක් තමයි අපිට පේන්නේ මේ අතරේ කිට් තනියම මාළු බාන ගමන් විනෝද වෙනවා ඒ අතරේ අපිට බලා ගන්න පුළුවන් රේචර් මොකක් හරි දෙයකට අරදිනවා පේන විදිහට ලිලි ගැන මොන හරි තොරතුරක් දැනගන්න තමයි එයා උත්සාහ කරන්නේ මෙහෙම ඉන්න අතරේ තමයි කාගෙන් හරි රේචල්ට කෝල් එකක් එන්නේ ඒ කෝල් එක ආන්සර් කරන රේචල් කියනවා ඒ හැම එකක්ම මට ලැබෙන්න සලස්වන්න කියලා අපි බලමු යාට මේ ලැබෙන්න සලස්වන්න සන්නේ මොනවද කියලා කොමුණත් මේක දැක්ක මාක් කියනවා ඇයි ඒ ගෑල් ළමයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා මේකට උත්තර දෙන රේචල් කියනවා මට 100%ක් විශ්වාසයි මං එයාව කොහෙද හරි දැක්කා කියලා මං ඒක ඔප්පු කරලම් පෙන්නනවා මං ඒ කෙල්ලට මගේ මල්ලිට හානියක් කරන්න දෙන්නෙත් නැහැ කියලා ඊට පස්සේ කිට් මාළු අල්ලලා එනකම් මග බලන් ඉන්න රේචල් එයා ආව විතරයි කිට්ට පෙන්නවා එයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් මේක දැක්ක විතරයි කිට්ගේ මූණෙන් නම් පේන්නේ ලොකු අවුලකට පත් වුණා වගේ දෙයක් ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ දවසරේ රේචල්ගේ ට්‍රක් එකේදී මාක්ව හම්බෙලා එයාට තර්ජනය කරලා කියනවා එයා දීපු සල්ලි වලට මං කියපු දේ කරන්න කියලා. එහෙම නොවුනොත් වෙන දේ දන්නවනේ කියලාත් කියනවා. මේ මොකද්ද එයා මාක්ට බාර දුන්න කියලා අපිට ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොමුණත් මේ දවසරෑ කුස්සියේ උයන ගමන ඉන්න ලිලි ගාවට යන රේචල් එයාට එක එක ඒවා කියන්න ගන්නවා. දැන් ඔයා පූසෙක් වගේ හිටියට ඔයාගේ ඇත්ත රූපේ ගැන මම දන්නවා. මේ දේවල් ආගෙන ඉඳලා ලිලි කියනවා කොහොමත් ඔයාට වඩා ඉස්සරහින් මං ඉන්නවා. මොකද ඔයා ටයර් මාරු කරාට වඩා වැඩි ප්‍රමාණයක් මං ජීවිත බේරගෙන තියෙනවා. ඒ නිසා ඔයා කොච්චර කෑ ගැහුවත් මම දිනලා ඉවරයි. වෙන කරන්න දෙයක් නැත්නම් කුස්සියෙන් පැත්තකට වෙලා ඉන්න කියලා. මේකටම හොඳටම තරහා ගන්න රේචල් එයාගේ බුර්කාව අයින් කරලා දාලා කියනවා කොච්චර පොරවගෙන හිටියත් මං තමුන් කවුද කියලා දන්නවා. තමුන්ට මාව අඳුරගන්න බැරි වුණා නේද? ඒත් මං තමුන්ව අඳුනගත්තා. මතකද ජොන්සන් සයිකෝ වර්ඩ් එක? ඔයා ඒකට ඇවිල්ලා හිටියා හොඳටම බීමට ඇබ්බැහි වෙලා. ඔයා කොච්චර කවුද කියලා හංගන්න හැදුවත් Facebook account එකක් හමුණා ලිලි කාන් කියලා. ඒකෙන් අපිට ඔයා හිටපු විදිය හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලිලි මීට කලින් ගොඩක් බීමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම පොලිසියෙන් පවා අත්අඩංගුවට අරගෙන සයිකෝ වර්ඩ් එක නැවතිලා බෙහෙත් ගත්ත කෙනෙක්. අන්න ඒ රහස තමයි මෙච්චර කාලයක් ලිලි කිඩ්ගෙන් හංගගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ලිලි රේචල්ට කියනවා මේ හැම දෙයක්ම අතීතේ. මං දැන් වෙනස් වෙලා ඉන්නේ කියලා. ඒත් රේචල් නම් මේක අතාරින පාටක් නෑ. රේචල් කියනවා තමුන් වගේ අපේ තාත්තත් බොන්නේ නෑ කියලා බොරු කිව්වේ නැත්තම් අදටත් අපේ අම්මා ජීවිතුන් අතර කියලා. මොකද තාත්තා බිල වාහනේ ඩ්‍රයිවින් කරගෙන යනකොට උන ඇක්සිඩන්ට් එකක් නිසා තමයි කිඩ්ගේ අම්මා මැරිලා තියෙන්නේ. මේ වෙලාවේ රේචල් උත්සාහ කරනවා ලිලිට බයින ගමන් එයාව උඩටට්ටුවෙන් පහළට තල්ලු කරලා දාන්න. ඒත් හොඳ වෙලාවට මෙතනට මාක් එනවා. එයා රේචල්ට බැනලා ලිලිව බේර ගන්නවා. ලිලි දුකට අඬන නිසාම එයාට ආපහු හුස්ම ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ලිලි මාක්ට කියනවා කිචන් එකේ මගේ ඉන්හෙලර් එක ඇති ගෙනත් දෙන්න කියලා. ඒක ගේන්න මාක් උඩට ගිය වෙලාවේ මාක් දැක්කේ නැති වුණාට අපිට බලා ගන්න පුළුවන් රේචල් එතන හැංගිලා ඉන්න විදිය. ඉන්හෙලර් එක ලිලිට දීලා මාක් එයාගේ දුකහන ගමන් ලිලිව කිස් කරන්න හදනවා. මාක්ව පැත්තකට තල්ලු කරලා දාන ලිලි කියනවා මං එන්ගේජ් වෙලා ඉන්නේ. මං කවදාවත් ඔය වගේ දෙයක් නම් කරන්නේ නැහැ කියලා. ඒ වගේම එයාට තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. කිසිම කෙනෙක්ට තමන්ව පාලනය කරගන්න බැරි තරම් කියලා. කොහොමුණත් මේ වෙලාවේ එයා හදාත හිටපු කෑමක මතක් වෙලා ලිලි යනවා ඒක බලන්න. එතනටත් පස්සෙන් එන මාක් කියනවා කොහොකටත් රේචල් ගෙන් පරිස්සම් වෙලා ඉන්නේ. එයා ගොඩක් දරුණු කෙනෙක් කියලා. ඒක පිළිගන්න ලිලි මාක්ට පොඩ්ඩක් කෑමක බලා ගන්න කියලා එතනින් යනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නවා හැමෝම එකතුලා කෑම කන ගමන් ඉන්නවා. ලිලි හැම කෙනෙක්ටම කෑම බෙදන අතරේ කිට් කවදාවත් නැතුව අමුතු විදිහට හැසිරෙන ගමන් ටිකක් වැඩිපුර කල්පනා කරනවා. ඒත් මේ වෙලාවේ රේචල් කෑම කන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරේ කෑම කන කිට් ලිලිට කියනවා මෙහෙට ආපු දවසේ ඉඳලා සිද්ධ වෙන දේවල් නම් හරිම පුදුමයි. අපි හැමෝම හංගගෙන හිටපු දේවල් හිතුවත් නැති වෙලාව උඩට එනවා කියලා. මේ කතාව නම් ලිලිට ගහපු හින්ට් එකක් වගේ. කොහොමවත් කෑම කන වෙලාවේ ඇරොන්ගේ කටින්ම පිට වෙනවා ලී ඩොක්ටර් කෙනෙක් උනේ නැත්තම් පර්සනල් චෙෆ් කෙනෙක් විදිහට ගෙදරට ගෙනහිල්ලා තියා ගන්නවා කියලා. මේක අහපු හේලිට ඊර්ෂ්‍යා හිතනවා ලිලි ගැන. මොකද එයාට තේරෙනවා ඇරොන්ගේ හිතේ ලිලි ගැන කැමැත්තක් තියෙනවා කියලා. කොහොමවත් ලිලිට තේරෙනවා කිට්ගේ ලොකු වෙනසක් තියෙනවා කියලා. මේ වෙලාවෙම කෑම කාලා ඉවරන ඇරොන්ට දැනෙනවා තමන්ගේ ඇඟේ මොකක් හරි වෙනසක්. ඉතින් එයා කෙලිම කාමරයට යනවා. එයාගේ මොකද්ද අවුල කියලා බලන්න ලිලි කාමරයට යන්න හැදුවත් ඒ වෙලාවේ හේලි නතර කරලා ලිලිට හොඳටම බයින්න පටන් ගන්නවා. මේ වෙලාවේ හේලි කියනවා පැත්තකට වෙලා ඉන්න. ඇරොන්ගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා. ඕනෑවට වඩා ඒ නිසා ලඟ වෙන්න උත්සාහ කරන්න එපා කියලා. මේ ගැන ගොඩක් පුදුම වෙන ලිලි හැමෝටම මොනවද වෙලා තියෙන්නේ දන්නේ නැහැ කියලා එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ එයා කෙලිම චෙක් කරනවා මේ රෙස්ට් හවුස් එකේ සිදු කරපු පැරනෝමල් ඇක්ටිවිටි චෙකින් එකේ වාර්තාව ගැන. එතනදී එයා දකිනවා මෙතන නතර වෙන්න ආපු ටුවරිස්ලා වාර්තා කරලා තියෙනවා. එයාලට තමන්ගේ ආවේගය පාලනය කරගන්න බැරි තත්ත්වයක් මෙතනදී ආවා කියලා. ඒ ගැන බල බල ඉන්න අතරේ තමයි කිට් ලිලිට ෆොටෝ වගේක් එවන්නේ. ඒක දැකපු ලිලිට උන් හිට දැන් අමතක වෙනවා. මොකද මීට අවුරුදු ගානකට කලින් එයා නිදහසේ ගත කරපු ජීවිතය දැක්වෙන ෆොටෝස් වගේක් තමයි කිට් එවලා තියෙන්නේ. ඒ කියන්නේ කිට් මේ හැම දෙයක්ම මේනකොට දැනගෙනත් ඉවරයි. ඒ විතරක් නෙමෙයි. එයා පොලිස් අත්අඩංගුවේ ඉදදී ගත්ත ෆොටෝ එකකුත් එතන තියෙනවා. මේ වෙලාවේ උඩට එන කිට් ලිලිට කියනවා ඇයි අවුරුදු දෙකක් තිස්සේ බොරු කරේ. ඔයා සමහරට බොන එක නතර කරලා ඇති. හැබැයි බොරු කෙනෙක් නතර කරලා නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේ එළිවෙනවා ලිලි අත්අඩංගුවට අරගෙන තියෙන බීලා වාහනේ ඩ්‍රයිවින් කළ මනුස්සයෙක් හප්පලා දාපු නිසා. බොරු එකකින් එක එළිවෙන නිසා කිට් කලකිරීමෙන් මෙතනින් පිටත් වෙලා යනවා. අනිත් පැත්තෙන් ඇරොන් හේලි දෙන්න අතරත් ලිලි නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒ අතරේ කාමරයට යන ලිලි උමුතුමි වගේ හැසිරෙනවා
අපිට බලා ගන්න පුළුවන්. එයා හැසිරෙන්නේ හරියට මොන හරි දෙයකට මත් වෙලා වගේ. මෙහෙම ඉන්නකොට ලිලීට ඇහෙන්න ගන්නවා මොනවද මතුරුණා වගේ සද්දයක්. ඒත් එක්කම එයාට පේන්න පටන් ගන්නවා කණ්ණාඩියෙන් එයා වගේම තවත් වෙනස්ම කෙනෙක් ඉන්නවා කියලා. අනිත් පැත්තෙන් තරහා අමතක කරලා දාන ඇරොන්ව බදාගෙන ඉන්න හේල්ට පිටිපස්සෙ තියෙන කණ්ණාඩියෙන් පේනවා ඇරොන් ලිලීව කිස් කරනවා වගේ දෙයක්. මේ නිසා ආපහු සැරයක් තරහා ඇවිස්සන හේලි ඇරොන්ට හොඳටම බයිනවා එයාට බොරු කරා කියලා. ඒත් ඊළඟ තප්පරේ හේලි තේරුම් ගන්නවා කවදාවත් නැතුව එයාට එයාව පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා. ඒත් දෙන්නට දෙන්න ලිලි නිසා හොඳටම බැන ගන්නවා. මේ රණ්ඩුව අතරේ පහළ හිටපු ජෙසි එනවා ලිලිව හම්බ වෙන්න එයාගේ කාමරයට. කාමරයට ඇවිල්ලා ලිලිව සනසන ගමන් එයා කණ්ණාඩි දිහා බලද්දි ජෙසි දකිනවා කණ්ණාඩියෙන් එයා ලිලිව සිප ගන්නවා. ඒත් එක්කම මෙච්චරලා හොඳට හිටපු ජෙසි එකපාරම ලිලිව සිප ගන්න හදනවා. හොඳටම තරහ ගන්න ලිලි ජෙසිව බැලලා එලව ගන්න හදන වෙලාවේ ජෙසි කියනවා ලිලි මං ඔයාට ආදරෙයි. ඒත් මට තේරුම් ගන්න බෑ මට ඇයි මාව පාලනය කරගන්න බැරි වුනේ කියලා. ලිලිගේ කාමරෙන් එළියට එන ජෙසි එළියට වෙලා අඬ අඬ ඉන්නවා. මේ අතරේ බාත්รูම් එකට යන හේලිට කණ්ණාඩියෙන් පේන්න ගන්නවා එයාගේම ඡායාව එයාට කෑ ගහනවා කියලා. මේකට තරහා ගියපු හේලි වීදුරුවට අතින් ගහනවා. මේ සද්දයට ජෙසි බාත්รูම් එකට දුවගෙන ඇවිල්ලා බලද්දි දකිනවා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි එයා දකින්නේ හේලිගේ අත් දෙකම තුවාල වෙලා ලේ ගලනවා කියලා. හොඳටම බය වෙන සද්දයට ජෙසි හයියෙන් කෑ ගහලා කියනවා ලිලිට. ඒත් මේ වෙලාවේ ඉයර්ෆෝන් දෙක කනේ ගහගෙන ඉන්න නිසා ලිලිට මේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒත් මේ සද්දේ ඇහුන රේචල් දුවගෙන එනවා උඩ තට්ටුවට. එයා ඇවිල්ලා සිද්ධ වෙන දේ බලලා යනවා ලිලිට මේ ගැන කියලා අරොන්ව එකතු කරගෙන එන්න. එතකොට තමයි රේචල් දකින්නේ අරොන්වත් හේලි හුස්ම ඉර කරලා මරලා දාලා කියලා. ලිලි මේ ඇති වෙලා තියෙන තත්ත්වය දැනුම් දෙනවා ඉමර්ජන්සි යුනිට් එකට. ඊට පස්සේ රේචල් යනවා එයාගේ ට්‍රක් එකේ තියෙන ප්‍රතිමාධාර පෙට්ටිය අරගෙන එන්න. එතකොට තමයි එයා දකින්නේ මාක් වාහනේ තරගෙන පැනලා ගිහින් කියලා. මාක්ට කෝල් කරලා බයින රේචල් කියනවා තමසේ මං කීපු විදිහට ලිලිව පොළඹව ගත්තේ නෑ නේද? ඒ මදුවර මගේ කාර් එකත් අරගෙන පැනලා ගියා කියලා. මේ වෙලාවේ මාක් කියනවා කොහොමත් මං කාර් හොරෙක්. ලිලි කියන්නේ හොඳ ගෑන් ළමෙක්. ඒ නිසා මම මේ ප්‍රශ්නෙන් අයින් වෙනවා. ඒ වගේම මට කියන්න ඔයා මගෙන් හොරකම් කරපු ලික්විඩ් එක කෑම එකට ගොඩක් දැම්මේ නෑ නේද? ගොඩක් දැම්මනම් ලොකු ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ කියලා. හැම කෙනෙක්ටම දෘෂ්ටි මායාවන් පේන්න ගන්නවා වගේම ඒ හරහා මනස විකෘති වෙනවා කියලා. ඒ කියන්නේ මේ හැම කෙනෙක්ම උමතුමෙන් වගේ හැසිරෙන්න අරගෙන තියෙන්නේ රේචල් දාපු මත්ද්‍රව්‍ය නිසා. පේන විදිහට කිට්ටක් දැන් ටිකෙන් ටික ඒක බලපෑම් කරන්න පටන් අරගෙන තියෙන්නේ. එයා යනවා උඩ තට්ටුවේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. දැනටමත් උමතුමෙන් වගේ හැතරෙන කිට්ට පේනවා සිහි නැති වෙලා ඉන්න හේලි. එයා කියනවා ඊළඟට ඔයාගේ වාරේ. ඔයා නිසා ඇරොන් මැරුණා කියලා. මේකට බය වෙන කිට් බය වෙලා දුවන්න හදනකොටම පඩිපලෙන් බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ කිට්ගේ ඉලෑටයක් පවා කැඩෙනවා. ඒත් එක්කම ලිලි කොච්චර උත්සාහ කළත් එයාව බේරගන්න එයාට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම හේලිත් අධික රුධිර වහන නිසා මිය යනවා. තමන්ගේ මල්ලේ මිය ගිය බව දැක්ක රේචල් දුවගෙන ඇවිල්ලා ඒකටත් අල්ලගන්නේ ලිලිව. ඒත් ලිලි මෙතනදී පැහැදිලි කරනවා එයා මැරුනේ වැටිච්ච නිසා නෙමෙයි. මත්ද්‍රව්‍ය අධිකව ශරීරගත වීම නිසා තමයි මැරුනේ කියලා. ඒත් රේචල් ඒක පිළිගන්න පාටක් නැහැ. කෙලින්ම පිහියක් අරගෙන ලිලිට අනින්න පයින්නවා. ඒ බව දැක්ක ජෙසි මැද්දට පයින්නවත් එක්කම ඒ පිහිය ඇනලා ජෙසිට සිද්ධ වෙන්නේ එතනම මැරලා යන්න. තමන්ගේ යාළුවව අල්ලගන්න පැනපු ලිලිටත් රේචල් පහර දීලා සීනැති කරලා දානවා. ඊට පස්සේ එයාව මීට අවුරුදු ගානකට කලින් අර පුංචි ගෑල් ළමයව එල්ලලා මරලා දාපු ගහ ළඟට අරගෙන යනවා එල්ලලා මරන්න. ඒත් මේ වෙලාවේ රේචල්ට කොහොමරි පහර දීලා ලිලීට මෙතනින් පැනගන්න පුළුවන් වෙනවා. ඒ අතර රේචල්ගේ වාහනේ අරගෙන පැනගත්ත මාක් ආපහු රෙස්ට් හවුස්ට එන ගමන් තමයි ඉන්නේ. මොකද එයා රේචල්ගේ කතාවෙන් දැනගත්ත හේලි ඉන්න තත්ත්වය ගැන. ඒ එන ගමන් එයා ඇම්බියුලන්ස් සර්විස් එකට කෝල් කරන්නත් අමතක කරන්නේ නැහැ. ලිලි දැන් රේචල්ට පේන්නේ නැති වෙන්න කොහොමරි පැනගන්න තමයි උත්සාහ කරන්නේ. පස් කන්දකට හේතු වෙන ලිලි එයාගේ අත් දෙක බැඳලා දාන තියෙන ලනුව හිමීට ගලවගෙන එයා දුවනවා වාහනයක් එනවා දකුණ පැත්තට. ලිලි උදව් ඉලන සද්ද ඇහෙන රේචල් එයාගේ පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා ලිලිගේ බෙල්ලේ ඇදලා තියෙන ලනුව පාගලා ලිලිව වටලා දානවා. ඒත් එක්කම එයා ලිලිට පීයෙන් අනින්න හදනවා. ඊට පස්සේ පාර මැද්දරලා තරයෙන් කෑක ගහ ඉදදී වේගෙන් ආපු මාගේ වාහනේ රේචල් හැප්පිලා එතනම මිය යනවා. මාක් මෙතනට ආපු බව දැක්ක ලිලි ගොඩක් අමාරුවෙන් එයාට කතා කරලා උදව් ඉල්ලනවා. එතකොට තමයි මාක් එයාවත් දකින්නේ. කොහොමර මේ සිද්ධියෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මීට අවුරුදු දෙකකට පස්සේ වෙන සිද්ධියක්. මේ වෙලාවේ මේ පබ් එකේ නිවුස් එකක් යනවා. ඒකෙන් කියන්නේ සෙන්ට් ජෝසප් රෙස්ට් හවුස් එකේ නවාතැන් අරගෙන හිටපු වෛද්‍ය සිසුන් 5 දෙනෙක්ම මිය ගිහින් හිටපු ආකාරය ගැන. මේ වෙලාවේ මේ නිවුස් එක යන වෙලාවේ මේ පබ් එකට තවත් පවුලක් ඇවිත් ඉන්නවා. එයාලා කියන විදිහට එයාලත් නතර වෙලා ඉන්නේ මේ සෙන්ට් ජෝසප් රෙස්ට් හවුස් එකේම තමයි. එයාලත් මීට අවුරුදු දෙකකට කලින් ලිලි අහපු ප්‍රශ්නෙම පබ් මේට් ගෙන් අහනවා. එයාලා අහනවා ඔය කියන විදිහට ඇත්තටම මේ රෙස්ට් හවුස් එකේ හොල්මන් ඉන්නවද කියලා. මේකට පුරුදු උත්තරෙම දෙන පබ් මේට් කියනවා උඟක් අය එහෙම විශ්වාස කරනවා නම් තමයි කියලා. හරියට මීට අවුරුදු දෙකකට කලින් කියලා ලිලිගේ කතාව කියන්න යනකොටම මේ පවුලේ පුංචි ගෑන් ළමයා කියනවා ආ මං ඒ ගැන අහලා තියෙනවා කියලා. 7 දෙනෙක්ගෙන් දෙන්නටයි ජීවිතේ බේරගෙන මෙතනින් යන්න පුළුවන් උනේ. ඒගොල්ලෝ පොලිසියට නම් කියලා තියෙන්නේ අඳුරන්න නැති පිරිසක් එයාලව මරන්න හැදුවා කියලා. ඒත් කටකතාවලට අනුව නම් කියවෙනවා මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් ගැන. ඇත්තට මේ දේවල් සිද්ධ වුණේ රේචල් දාපු මත්ද්‍රව්‍ය නිසා නම් මේ පවුලට කිසිම කාරදරයක් නැතුව මෙතනින් පිටත් වෙලා යන්න පුළුවන් වෙයි. ඒත් ලිලි හැමදාම කියෝමෙන් හිටපු පැරනෝමල් ඉන්වෙස්ටිගේ
ස්ටේෂන් එකේ වර්තාවලට අනුව ඇත්තනම් ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයක් මේ රෙස්ට් හවුස් එකේ සැරිසරනවා නම් මොන වගේ මොනවා වෙයිද? ඔන්න ඉතින් ඒක නම් අපිට හිතාගන්න ඉඩ ඇරලා තමයි මේ ෆිල්ම් එකේ කතාව මේ විදිහට ඉවර වෙන්නේ. ඉතින් මේ සුපිරිම හොරර් මූවී එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහෙමු. We will meet again.